දවත් පවත් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන එතකොට අපි මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන සාකච්ඡා කරන්නේ උන්වහන්සේලා වගේ නිකලිස් උත්තමයන් වහන්සේලා මේලෝකී වැඩවාසේ කලා කියනික බොහෝ දෙනෙක් පිළිගන්න නෑ විශ්වාස කරන්න නතිකාරණාවක් ඉති ඒ නිසා නිකෙලෙස් රහතන් වහන්සේදා ගැන සිත පහදවා ගැනීම පිණිස තමයි අපි මේ උන්වහන්සේලාගේ ජීවිත කතාව සාකච්ඡා කරන්නේ. ඉතින් පෙන්ගත්න්නේ අපි දන්නවා ශ්‍රාවක සංගියා කියල කියන්නේ බුදුරජාණන් වහසගේ ශ්‍රාවක සංඝ පිරිස කියල කියන්නේ මේලෝකයේ සැදැහවතුන්ට පින්දහං කරගන්න කැමති අයට තමන්ගේ ජීවිතයට පින්ග්‍රස් කරගන්න තියෙන පුුණ්‍ය කෙතක් පින් අස්වනු නෙලාගන්න තියන භූමියයක් තමයි කෙතක් තමයි කුඹුරක් තමයි ශ්‍රාවක සංඝයා කියල කියන්නේ. ඉතින් ශ්‍රාවක සංඝයා උදෙසා යම් කිසි කෙනෙක් උපස්ථානාදී කරනවන වන්දනාමානාදී කරනවන දන් පැෙන්නාදිය පූජා කරනවන එයාගේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතින පිනක් රැස් කරගන්න පුළුවන් කියන කාරණාව අපි කවුරුත් දන්න කාරණාවක් ඉතිං අපිට තව පින්කරගන්න පුළුවන් අපි දෙමවපියන්ට සලකන වන අප ජීවිතයට පින්දස්සෙන ගිල්ලන්නට අප උපස්ථාන කරනවන අපේ ජීවිතයට පිංග්‍රස්සෙනවා නද. ඒ වගේ මයි මිනිසුන්ගේ යහපත් දේවල්ලට උදව්පකාර කරන ඕන. ඉගෙනගන්න දරුවන්ට උදව්පකාර කරනවාන. ඒ සෑම දෙයකින්ම අපේ ජීවිතයට පිංග්‍රස්සෙනවා. නමුත් ඒ පින මහත්ඵල මහානිසංසවෙෙන්න්නේ ශ්‍රාවක සංගිය උදසා කියන අදහසින් ශ්‍රාවක සංග්‍යා උදෙසා පින්කං කරනවනං අපේ ජීවියට මහත්ඵල මහානිසංස පිනක් කරගන්න පුළුවන් එතකොට ඒ ශ්‍රාවක සංගපිරිසාතරී අග්‍රස්ථානී වැඩ සිටිය කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි දන්න උන්වහන්සේ ප්‍රඥ්ඥාවන් අග්‍රභික්ෂුන්වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සගේ අග්‍ර ශ්‍රාව කියන් වහන්සේ පසුගිය දිනවල අපි උන්හන්සේ පෙර සංසාරයේ අග්‍රස් ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත්තෙන් කෙන හිතාගෙන පින්දහං රැස් කරමින් පැමිණි ආකාරය අපි සාකච්ඡා කළා ඒ වගේමයි සාරපෝතතියන් වහන්සේගේ ගිහි ජීවිතය තොරතුරු අපි කතා කළ පැවිදි බවල බාගත්තා ආකාරයේඒ වගේම ධර්මය පුරුදු කරලා නිකෙලෙස් රහතන් වහන්සේ නමක් බවට පත්විච්චාකාරය අපි කතා කළ ඉති පවත් දවසක් සාරිපපුත්ත මහරහතන් වහන්සේ රජගහනුවර වැඩවාසී කරද්දී. එදකොට පින්වත්න ඔබ කල්පනා කරල බලන් ශ්‍රද්ධාවන්තාය කොච්චර මහන්සි ගණ්ඩද කොච් කල්පනා කරන්න එද සාරිපෘතතියන් වහන්සේ උදිසාා ධානි පූජා කරන්න නේද ඉළඟට අසු මහා ස්්‍රාමකයන් වහන්සේ රහතන් වහන්සේලා වැඩවාසේ කරදදි උන්හන්සේලා උදිසා ඇපූ පස්ථාන කරන්න වන්දනාමාන කරන්නු උන්හන්සේලාදකබලාගන්න කොච්චර සැදැහවතුන් ආසාවින් කල්පනා කරමින් ඉන්ඩ ඇදද ඉතින් ඔයාතරදි දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ රජගානුවර වැඩවාසය කරද්දිී උහසේ මහදවාලි මධධහනේ උන්හන්සේ චාරිකාවේ වැඩිය. ඒ වඩිමින් ඉන්න අතරදි එක්තරා අඹවයන කසලින් සාරිපෘත්ත මහරහතන්හන්සි වැඩම කරමින් හිටිය. එතකොට මේ අඹවූ යන බලාගන්න ඒ මුරකාරය. අඹගැස්වලට සාතු සප්පායන් ආදී කරන කෙනා ඇතිදීම දැක්කා සාරිපෘතියන් වහන්සේ ඒ අසල මාමතින් වැඩිනවා ති උන්වහන්සේ වඩින දිශා බලාගෙන හිටිය උන්වහන්සේ ළඟට ගියා ගිහිල්ල උන්හන්සට වන්දනා කරලා ආරාධනා කළ ස්වාමීණී ඔබවහන්සේ බොහොම වෙහිසට පත්වෙලා මේ දහවල් කාලේ මදධහනේ පැවිල්ල හොඳටම වැඩි ඉතින් ඒ නිසා ඔබහන්සේ මගේ අඹවු යනෙ ටිකක් විවේක පාඩුවෙන් වැ ඉඳල ඔබවහන්සේ චාරිකාවේ වඩින්න කියලා මේ අඹු යන බලාගන්න මුරකාරය කිව්වා ඉතින් ඊට පස්ස සාරිපෘතතියන් වහන්සේ මේ මුරකාරය ගැන අනුකම්පාවින් මේ ආරාධනව පිළිගත්තා පිළි අරගෙන සාරිපෘතියන් වහන්සේ ඒ මාවතින් බැහැර වෙලා අඹූයන එක අම්ඹගහක්කයට ගිහිල්ල වාඩිවුණ වැඩ සිටිය ඊට පස්සේ මේ මුරකාරයට හිතුුණා සාරිපෘත්‍යයන් වහන්සේ බොහොම වෙහිසට පත්වෙලා ඉන්නේ. එ නිසා විඩාවටික සංසිේදුව ගැන්තහම උන්වහන්සේ පැම්පාසු කරවන්ඩ තියෙන නම් මට ඒක මට ගොඩා කාලයක් කියහපත පිණිස සැපේ පිණිස පවතින පිනක් රැස් කර ගන්න තියෙන අවස්ථාවක්. සාරිපෘතතියන් වහන්සේ කියන කියන්නේ රහතන් වහන්සේ නමක්. වගේමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාව කියන් වහන්සේ ඉතිං ඒ නිසා උන්වහන්සේ උදෙසා ඇපූ පස්ථාන කරන්න ලැබෙනවනම් ඒක මගේ ජීවිතයට ලැබෙන ලොකු අවස්ථාවක් මට මේ තියෙන වැඩ රාජකාරිීත් එක්ක පින්ඳහන් කරගන්න තියෙන වෙලාව බොහොමමාඩුයි ඉතින් ඒනිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය කරගන්නවා කියල හිතාගෙන මේ මුරකාරයක් ගිහිල්ල සාරිපෘත්තියන් වහන්සේට ප්‍රකාශ කලා ස්වාමිණි ඔබහන්සේ කැමතිීනම් ඔබහන්සේ පැම් පහසු කරවන්න මේ ළඟ ලස්සන සිසිල් දිය තියෙන පැන්පොකුුණක් තියෙනවා ඉති ඉතනට වැඩමකළුත් මං ඔබවහන්සේට පැන් අරගෙන පැම් පහසු කරවන්න කියලා කිව්වා ඉරි පස්සේ සාරිපුූත්ත මහරහතන් වහන්සේ ඒකට කැමති වුණා ඒ පුද්ගලයාගේ යෝජනාව පිළිගත්තා නි්ශම්දවීඳලා ඒ ආරාධනාව පිල්ලි ගත්ත ඉතින් ඊට පස්සේ සාරපෘතයන් වහන්සේ විඩාව ටිකක් සංසිින්දුනට පස්සේ සිවරු ඉවට් කරලා අඳන සිවුරු ඇඳගෙන උන්හන්සේ අර පොකුණන ළඟට ගිහිල්ලා වැඩ සිටිය ඊට පසේ අර මුරකාරය මොකද කළේ පැන් පොකුුණින් වතුර අර ගෙනවිත් සාරපෘතියන් වහන්සේට පැම් පහසුවෙන්න සලසල දුන්න ප උන්හන්සේ පැන් පහසු වෙලා සිවුරු පුොරවගෙන ආයමත් තඹගහයට වාඩ වුුණ ති බලන්න කොච්චර මේ මුරකාරයට ලැබිච්ච ලොකු අවස්ථාවක් ඊට පස්ස මේ මුරකාරය කල්පනා කළ සාරිපෘත්තියන් වහන්සේ විහිසට පත්වෙල ඉන්නේ සාරිපෘතතියන් වහන්සේ උදිසා ගිලන් පස පූජා කරන්න තියෙනවන කියල හිතලා අඹගෙඩියක් කඩාගෙන ඒ අඹගඩියෙන් ගිලන් පසකක් හදලා බීම එකක් හදලා සාරිපෘතයන් වහන්සේට පාත්තරයට පූජා කළ සාරිපෘත්ත මහරහතන් වහන්සේ ඒ අඹගිලන් පසක වැළඳවා. වලදල ඉතිං අර ඇපූ පස්ථාන කරපු පුද්ගලයා සතුටුුවෙන්ද උහන්ස දහම් කරුණු කිහිපයක් ඒ අඹ වයන බලාගන්න පුද්ගලියයට දේශනා කළ තින් ධරමය දේශනා කරල හිට සතුටු කරවල කරපු පින ගැන කල්පනා කරන්න පුරුදු කරලා සාරිපුත්්ත මහරහතන් වහන්සේ චාරිකාවී වැඩිය. ඉතින් මේ මුරකාරයා මේ කරපු ඇපූ පස්ථානය ගැන හිතල ගොඩාක් සතුටුණා ඒ ගැන කල්පනා මුරකාරය සතුටුනා මට ලොකු අවස්ථාවක් ලැබුණ සාරිපුෘත්‍යයන් වහන්සේ උදසාා උපස්ථාන කරන්න ඒ වගේ මයි සාරිපුදත්‍යයන් වහන්සේ උදිසාා ගිලන් පස පූජා කරන්න ලැබුණ කියලා සතුට නඉතින් කාලයක් ගෙවිලා ගියා තින් පුද්ග ඊට එහා ඉන්දයක් කරගන්න තර අහවබෝධයක් මේ පුද්ගලයට තිබුුණන්නේෑ එකන ඊට වඩා දර් මේ පුරුදු කරගන්න වඩා ධර්මීගෙන ග්ඩ සිල්ඩකින්ඩ මේ අධිදේවල් කරන්න ඒ පුද්ගලයට එච්චර වැටහීමක් තිබුන්නේ. ඉතිං කාලයක් ගෙවිලා ගිහිල්ල මේ පුද්ගලයා වයිසට ගිහිල්ල මරණයට පත්වුණ. නමුත් පිින්වත්න්නේ සාරිපුත්‍යයන් වහන්සේ උදෙසා කරපු ඇපවඋපස්ථානය නිසා ඒ පුද්ගලයටට රැස්විච්ච පිනය කවදාවත් අප තේගනෑ ඒකට හේතුව තමයි පැහැදුනු සිතින් රහතන් වහන්සේ නමක් ව දිසා තමයි ඒ පූජාව කළේ නමුත් පංගත්න දැන් අදකාලෙ ජීවත්වෙන අපිට මේ වගේ කතා හද්දි අපටත් හිතෙනවානේ උන්වහන්සේලාට ඇපූ පස්ථාන කරන්න තිබුණන උහන්සල ඇසුරු කරන්න තිබුුණන උන්හන්සේලත් කතාබා කරන්න තිබුණන අඩුම තරමය උන්හසේලා දකින්න හරි අපිට අවස්ථාවක් තිබුණනම් කොච්චර පිනක්ද කියලා නමුත් පංවත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි යමත් පූජා කරන වනන් ශ්‍රාවක සංගය උදිසා කිය නාදහසිං පූජා කරන්න කිවා ඒකට හේතුව මොකද සංගය උදෙසා කිය නාදහසිං අපි ධනි පූජා කරන වනන් සිවුරු පිරිකරාදී පූජා කරන ඇපු පස්ථනාදී කරනවන ඇත්තට ම පී අතීතය වැඩ සිටපු රහතන් වහන්සේලා එකනි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මුදගල්ලාන මහරහතන් වේ මහාකස්සු මහරහතන් වහන්සේ වගේ මහරහතන් වහන්සේලා උදෙසා තමයිඒ පූජාව සිද්ධ කරන්නේ ඒ විතරක් නමේ සංග්‍යයා උදදිසා කියන අදහසින් අපි පස්ථ අනාදී කරනවනං එන වර්තමානී වැඩ ඉන්න සියලු සංග අපි අරමුණු කලා වෙනෝ. ඒ විතරක්න මේ අනාගතයේ මේ බුද්ධ සාාසනට ඇතුළු වෙලා සීලා දී ගුණදර්ම දියුණු කරන යම්තාක් ශ්‍රාවක සංගිපිරිසක්කන්න ඕන ඒ සියලු සංග්‍ය උ්දිසාත් අපි ඇපූ පස්ථාන කලා වෙනෝ. මොකද ශ්‍රාවක සංග්‍යා කියන කියන්නේ මේ තුන්කල්වාසී ෝක සග පිරිසට එතකොට එතන රහතන් වහන්සේලා මාර්ග පලලාබින් අරමුණ කර ති නො සිිල්ලුවත් ගුණුව ශ්‍රාෝක සංගී අරමුණු කරලතිීන ඉති ඒ නිසා අපි සාරපෘදධයන් වහන්සේ උදෙසා ඇප උපස්සාහන කරන්න කැමැතිී නම් දන් පෙන්ාදී පූජා කරන්න කැමැති නං එන එක නමකට අපිධානිි පූජා කළත් අපේ හිතේ අදහසක් ඇතිකරගන්නඩ ඕන ශ්‍රාවක සංග්‍ය උදිසායි මංමේ දානිි පූජා කරන්න ශ්‍රාවක සංගය උදිසයි මේ උපස්ථානය කරන්නේ කියන අදහසින් අපි පූජාවන් කරන්නුන් එතකොට සාරපුදත්‍යයන් වහන්සේ තේධානින් පිදුව වෙනවා ඒ තුළින් අපි ජීවිතර ගුඩා පිින්කරගන්න පුළුවන් ඉතිං අර පුද්ගලය සාරිපුත්්‍ර මහරහතන්හන්සට උපස්ථාන කරපුේ පුද්ගලය මරණයට පත්වනාට පස්සේ කළුරිය කරාට පස්සේ ඒ පුද්ගලයක් ගිහිල්ලා තෞතිසා දිවිය ලෝකය උපන්න ඒ තෞතිසා දිවිය ලෝකයේ උපදින්න හේතුනේ අර අතීතයේ සාරිපුත්්ත මහරහතන් වහන්සටි කරපු උපස්ථානේ ඒ පිනේ ආනිසන්සයෙන් කියනවා ඒ පුද්ගලයා මරණයට පත්වෙල තෞතිසා දිවිය ලෝකය උපන්නේ ඉතින් ඒනිසා පින්වත්න ශ්‍රයාවක සංගිය උදදිසා පූජා කරන ධනීං රැස්වෙන පින කවදාවත් අපේ ජීවිතයට අපතයන්නේනේ. අනිවාරෙන් මේ ලෝකයේ නැසී වනසිලා ගියත් සංගිය උදිසා දුන්න ධනීං ගස්වෙන පි නැසී වනසී යන්නෙ නෑ කියලා භාගිතුන් වහන් සි දේශනා කළා. ඉතින් ඒනිසා අපි සාරිපොත්ත මහරහතන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංගයා උදසා සිත පහදවා ගණ්ඩෝන ඉතිං ඒ සඳහා මේ හැමදිනාටම භාග්‍ය වාසනාව උදාවීවා කියෙන ආශිර්වාද කරනවා හැමදිනාටම තෙරුවන් සරණවා